අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය මෙරට කොවිඩ් මරණ 14000 සීමාව ඉක්මවයි ගත වූ සතිය තුල කොවිඩ් රෝගීන් 151.6කින් ඉහළට කොවිඩ් මරණත් 112.9කින් වැඩි වෙයි දෛනික කොවිඩ් රෝගීන් වැඩිවීම නව කොවිඩ් රැල්ලක ආරම්භයක් විය හැකි විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි කොවිඩ් මර්ධන කරලට තාක්ෂණික කමිටුවේ අනුමැතිය කුමන බාධක මර්ධන ආවත් හෙට විරෝධතාවය අනිවාර්යයෙන්ම පවත්වනවා සමගි ජනබලවේගය කියයි සමගි ජනබලවේගයේ විරෝධතාව වලට අධිකරණ කිහිපයකින් වාර්ණ නියෝග නිකුත් කරද්දී කොටුව ඇතුළු අධිකරණ කිහිපයක් වාර්ණ නියෝග නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරයි පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජනතාව ඒකරාශී කරන්න එපා සෞඛ්‍ය ඇමති කෙහෙලිය ඉල්ලයි සපුක ස්කන්ධ තෙල් පිරිපහදුව දින 50කට වසා දමයි තෙල් පිරිපහදුව වසා දැමීම පිටුපස ඇත්තේ කොමිස් ගැසීමේ අරමුණක් මන්ත්‍රී 30ගෙන් සහ වෘත්තීය සමිති වලින් චෝදනා ත්‍රස්තවාදී වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත නැවත සමාලෝචනයට පත් කළ නිලධාරී කමිටු වාර්තාව ජනපතිට නායමට ලක්ව ඇති පහල කඩු ගන්නව මාර්ගය නැවත දැනුම් දෙන තුරු අසා තමයි දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය සපුගස් කන්ද තෙල් පිරි පහදුව දින 50ක කාලයක් වසා දැමීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය උදේ ගම්මපිල මහතා පවසනවා මේ හේතුවෙන් කිසිසේත් රට තුල ඉන්ධන හිඟයක් ඇතිවන්නේ නැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙතර අපේ පිරිපහදුව වසා දමමින් පිරිපහදු කළ තෙල් ගෙන්වීමට රජය කටයුතු කරන්නේ කොමිස් මුදල් ලබා ගැනීමේ අරමුණින් බවට කංචි තෙල් වෘත්තීය සමිති සහ සමගි ජනබලවේගයේ චෝදනා කරනවා පිරිපහදු කිරීමට බොරතෙල් නොමැතිවීම හේතුවෙන් ඉතිහාසයේ ප්‍රථම වරට සපුගස්කන්ධ තෙල් පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු අද සිට නතර කිරීමට රජයට සිදුවී ඇති බව කණිජ තෙල් වෘත්තීය සමිතිය ඊයේ චෝදනා කළා. සපුගස්කන්ධ තෙල් පිරිපහදුවෙන් දෛනිකව බොරතෙල් මෙට්‍රික් ටොන් 6500ක් පිරිපහදු කරනවා. මේ අතර සපුගස්කන්ධ තෙල් පිරිපහදුව උපරිම වශයෙන් දින 50ක කාලයක් වසා දැමීමට සිදුවන බව කණිජ තෙල් අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා. අද දින සිට తాවකාලිකව සපුගස්කන්ධ තෙල් පිරිපහදුව වසා දමන්න අපි තීරණය කළා. රටේ තිබෙන සීමිත විදේශ විනිමය අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට පමණක් යොමු කරමින් නිසි ලෙස ඒ කළමනාකරණය කරගත යුතු නිසා තමයි අපිට මේ තීන්දුව ගන්න උනේ. අපේ තෙල් පිරිපහදුව වසර 51ක් පරණයි. ඒ නිසා මේ තෙල් පිරිපහදුවේ 37%ක් නිෂ්පාදනය වෙන්නේ දැවි තෙල් සහ නැප්තා. විදුලිය නිෂ්පාදනයේ මේ දෙකම පාවිච්චි කරනවා. තවත් 19%ක් නිෂ්පාදනය වෙන්නේ ගුවන් යාන ඉන්ධන සහ භූමි තෙල්. පෙට්‍රල් සල් ඩීසල් නිෂ්පාදනය වෙන්නේ 43%යි. මේ දිනවල අධික වැස්ස හේතුවෙන් විදුලි නිෂ්පාදනයෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු කරන්නේ ජලයෙන් ඒ නිසා අපිට දැවි තෙල් අවශ්‍යතාවයක් නැතයි කියලා විදුලි බල අමාත්‍යාංශය අපට දැනුම් දීලා තිබෙනවා. අපේ සපුගස්කන්ධ තෙල් පිරිපාදුවෙන් සපයන්නේ සමස්ත පෙට්‍රල් අවශ්‍යතාවෙන් 14%යි සමස්ත ඩීසල් අවශ්‍යතාවෙන් 29%යි. බොරතෙල් ආනයනය කරනවා වෙනුවට මේ ප්‍රමාණයත් පෙට්‍රල් ඩීසල් ලෙස ආනයනය කිරීම විදේශ විනිමය කළමනාකරණයේදී වැදගත් වෙනවා. වර්තමාන මිල ගණන් අනුව අපිට මාසෙකට ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 350ක් වැය වෙනවා. ඒ දැවැන්ත මුදලක්. මේ නිසා අපි දැනට රටවල් ගන්නවා සමග ණය පාවිච්චි ලබා ගන්න සාකච්ඡා කරනවා. අපි බොරතෙල් ආනයනය යළි ආරම්භ කරනවා. උපරිම වශයෙන් දින 50ක් පිරිපාදු වසා දැමීමට සිදුවේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. විශ්‍රාමික සේවකේ මාධ්‍ය ඉදිරියට ඇවිත් කියලා තිබුණා රටේ ඉන්ධන හිඟයක් ඇති වෙනවා. පැය 12ක් විදුලිය කප්පාදු කරන්න සිදුවෙනවා පිරිපාදු වසා දැමීම නිසා. මේවා පට්ටපල් බොරු. මේ අතර පිරිපහදුව වසා දමමින් පිරිපහදු කළ තෙල් ගෙන්වීමට රජයකත් උත්සාහය තුළ පවතින්නේ විශාල කොමිස් කැසිල්ලක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී 37 නායක මහතා සහ වෘත්තීය සමිති නායක අනන්ත පාලිත මහතා ප්‍රකාශ කළා. ඩොලර් නැති වෙනවා නම් එහෙනම් ඉන්ධන හිඟයක් වළක්වන්න බෑ කියන එක අපි පැහැදිලිව කියන්නේ ඩොලර් හිඟයක් නැත්නම් පිරිපහදු තෙල් ගේනවා නම් එහෙනම් තියෙන්නේ කොමිස් කැහිල්ලක් සපුගස්කන්ධ වහලා දාලා ඒ වෙනුවට පිරිපහදු කරපු තෙල් ගෙන්නා ගැනීමට උනන්දුවක් දක්වන්නේ ඇයි ඒකට එකම හේතුව හදිසි මිලදී ගැනීම හරහා මේවායින් වැඩිපුර කොමිස් මුදල් ලබා ගැනීමට අතරමැදියන්ට තියෙන අවස්ථාව සමගි ජනබලවේගය හෙට කොළඹදී දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා
හෙට දින පැවැත්වීමට නියමිත මෙම උද්ඝෝෂණය වළක්වාලමින් අධිකරණ කිහිපයක් වාරණ නියෝග නිකුත් කළා. කෙසේ වෙතත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඇතුළු තවත් අධිකරණ කිහිපයක් වාරණ නියෝග නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ අතර සමගි ජනපල වේගයේ මන්ත්‍රීවරුන් අද ප්‍රකාශ කළේ කුමන බාධා මර්ධනයන් පැමිණියේද අනිවාර්යයෙන්ම හෙට දින කොළඹදී විරෝධතාවය පවත්වන බවයි. ඉහළයන බාණ්ඩ මිල සහ රටේ ජනතාව මුහුණ දෙමින් සිටින ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන ලෙස රජයට බල කරමින් සමගි ජනබල වේගය හෙට දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා. මෙම විරෝධතාව පැවැත්වීම වළක්වාලමින් අධිකරණ කිහිපයක් වාරණ නියෝග නිකුත් කර ඇති අතර අධිකරණ කිහිපයක් වාරණ නියෝග නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළා. ඒ අනුව අලුත් කඩේ අංක 5 මහර අංක 1 සහ 2 කඩුවෙල සහ හෝමාගම යන අධිකරණ මෙම වාරණ නියෝග නිකුත් කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළා. කෙසේ වෙතත් සමගි ජනබල වේගය සංවිධානය කර ඇති විරෝධතා පැවැත්වීම වළක්වන ලෙස පොලිසිය සිදු කර ඇති ඉල්ලීම් මාලිකාකන්ද ගංගොඩවිල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සහ මතුගම මෙන්ම කළුතර මහේස්ත්‍රාත් අධිකරණද ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ අතර සමගි ජනබල වේගයේ මන්ත්‍රීවරුන් අද විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවමින් ප්‍රකාශ කළේ කුමන බාධා මර්ධන පැමිණියද උද්ඝෝෂණයේ නිරත වීමට තීරණය කර ඇති බවයි. මේ රටේ අද ගොවිතැනට පාසලට අධ්‍යාපනයට ආර්ථිකයට මේ රජය කරලා තියෙන විනාශයට විරුද්ධව අපි විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් හෙට පවත්වනවා. මේ සඳහා ලංකාවේ සතර දිග් භාගයේම දසදහස් ගාණක් කොළඹට එන්න දැන් ලෑස්ති වෙලා ඉන්නේ. පවුලක් පෝෂණය වෙද්දී රටක් දුප්පත් වෙනවා. පොලිසිය ගිහිල්ලා බස් හිමියන්ට කියනවා සමගි ජන බලවේගයත් එක්ක ගියොත් බස් පර්මිට් එක රූට් පර්මිට් එක කැන්සල් කරනවා. ආණ්ඩුව හොඳටම බය වෙලා අද මර්ධනයට අත තියලා महान पोलिसियाई में विधि चुदा गण के लिए आंडे मर्दने एक अपे उद्घोषण एक जनता उद्घोषण जनता वगे बडजिन्न इवस गण बेरुव करण उद्घोषण गोवियांगे पोर नेतुव वगा करण बेरुव करण उद्घोषण मेकर आंडूट तीन एक्म देतम मर्दने दें मतक्र तीन कोरोना एक बार दें कोरोना मर्दने गेला सौख्य अध्यक्ष जनरल लियला नोयकुत्ता नियोज्य පොලිස්පතිවරයා හැමෝම පොලිස් ස්ටේෂන් එකකටම දන්නලා තියෙනවා හැමතැනම බැරිකේඩ් දාන්න. ඒකත් කොරෝනා හින්දාද? මේක පුදුම කොරෝනාවක් නේ. එහෙනම් මේක තියෙන්නේ. මේ මොන නීති දැම්මත් මතක තියාගන්න. හෙට අපි කොළඹට එනවා. ජනතාවගේ පීඩනයේ තරම මේ පාලකයා දැනගත යුතුයි. එහෙමනම් අපි අහනවා පොදු ජන ප්‍රමුණේ සම්වත්සරයේ තිබ්බේ කොහොමද? එහෙනම් අද මහා මාර්ගවල යන බස් රථවල මිනිස්සු යන්නේ කොයි විදියටද? එහෙනම් කොහොමද ජනාධිපති ගිහිල්ලා අධික ජනකායක එක කටින පින්කම් පවත්වන්නේ? එක්සත් ජාතික පක්ෂය ලිප්ටන් වටරෝමේ මෙරැසිය පවත්වන්නේ. එතකොට ඒක ඩීල්ද? විශේෂයෙන්ම හෙට දවස හරි හොඳ දවසක්. ඒ දවස තමයි ජනාධිපතිවරයා පත් වෙලා එතුමාගේ දෙවැනි අවුරුද්ද සමරන දවස. අපි දත් කිව්වා සර්ට පළවෙනි අවුරුද්ද සර් ෆේල් කියලා. මේ මොහොත වෙන විට සර් ලංකාවේ ඔක්කොම පොලිසිය ගෙන්නලා උසාවි වලට ගිහිල්ලා රටේ මිනිසු පාරට බහින්න හදනකොට පිස්සු ගෙලිනවා. අපි අපේ ජනතාවට කියනවා මෙහෙම ඔළුව පහත් කරගෙන ගියොත් ඔළුවට උඩින් ගිහිල්ලා රාජපක්ෂලා Tamanට ඕන විදියට මෙතන රට හූරාගෙන කන්න ඉඩ දෙනවද? එහෙම නැති වෙන්න සියලු දෙනා බය නැතුව පාරේ බස් එකේ නැගලා හරි මොන බාධකාවත් කොළඹට එන්න කියන ඉල්ලීම අපි මේ වෙලාවේ කරනවා. ජනතා බලය ජනතා විරෝධය ජනතාව නැගිටලා එන එක මේ පොලිසිය දාලා වෙන වෙන යකම්මුල බය කරලා ඡන්දි දාලා මේවා යටපත් කරන්න බෑ. මම කියනවා මේ ආණ්ඩුවට තව දීර්ඝ කාලයක් මේ රටේ බලයේ ඉන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. දේශපාලන ප්‍රධාන විපක්ෂය හැටියට දේශපාලන පක්ෂයක් හැටියට අද අපිව මර්ධනය කරයි. මම ඉල්ලීමක් කරනවා මේ මාධ්‍ය ආයතන වලින් ඒ සියල්ල මර්ධනකාරී වැඩපිළිවෙළ මේ රටේ ජනතාවට පෙන්වන්න. ඊළඟට එන්නේ මේ මාධ්‍ය ආයතන වලට. ඊළඟට එන්නේ අර සිරසට බෝම්බ ගැව්වා වගේ සියතර බෝම්බ ගැහුවා වගේ මේ මාධ්‍ය වේදින් මායතන ආයතන වලට තමුන්නාන්සලට තමයි එන්නේ. පවතින කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මහජන ඒකරාශී ක්‍රීම් සිදු කරන්න එපා යයි සෞඛ්‍ය මාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉල්ලීමක් කරනවා. සෞඛ්‍ය උපදේශවලට පටහැනිව උද්ඝෝෂණ සඳහා සහභාගී වන පිරිස් අධිකරණ නියෝග මත අතනඟුවට ගැනීමට කටයුතු කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ. සමගි ජනබල වේගය මම හෙට අනිද්දා මේ ලොකු උද්ඝෝෂණයක් කරන්න හදනවා. හයි මේ උද්ඝෝෂණ කරන්න හදන්නේ. ඉතින් රටක් දිනු කරන්න නැත්නම් රටේ ජනතාවට සිත සලසන්නද නැහැ. අධිකරණයෙන් නියෝගයක් ලැබුණොත් අපි අනිවාර්යයෙන්ම ඒකට විරුද්ධව ඒ වගේ ජනරාජ්‍ය වලට පොලිසියෙන් ඉඩ දෙන්නේ නැහැ. කවුරු කටමැද දෙදෙව්වත්. ඉතින් අත්‍යවශ්‍යම මේ වගේ පුද්ගලයෝ ඉන්න රටක් ගැන අපි අත්‍යවශ්‍යම ලැජ්ජා වෙන්න ඕනේ. විපක්ෂයේ කාර්යභාරය විය යුත්තේ අපි සමග තුලා මේ වසංගතය පරිදිවීම මිසක් වසංගතය සමග එකතු වෙලා රජයේ පරිදිවීම නෙමෙයි. කවුරු කෙසේ කිව්වත් පොලිසිය
ප්‍රතිනිධිය බාර ඇමතිව හැටියට මම ඒකට ඉඩ දෙන්නේ නැහැ. අධිකරණයේ නියෝගයක් ආවොත් අනිවාර්යයෙන්ම ඒ ජනරාශි සහ නීති විරෝධී උද්ඝෝෂණ ජනරැලි අපි අනිවාර්යයෙන්ම ඒව නවත්වනවා නවත්තලා ඒව කරන්න මූලික වෙන අයට අපි අනිවාර්යයෙන්ම නඩු දානවා. මේ මොහොතේ යම් කිසි කෙනෙක් කියනවනම් රටම ගෙනල්ලා හොල්ලනවා මුළු කොළඹම හොල්ලනවායි කියලා කොළඹ හොල්ලන එක නෙමෙයි මේ කරන්න හදන්නේ. රටේ ජනතාවගේ මූලික අයිතියක් වෙන සෞඛ්‍ය ආරක්ෂාව අපි මෙතත්තල් රැකගෙන තියෙන එක හිතාමතාම මේක විනාශ කරන්න ගන්න ඉතා මෙලෙච්ච පහත් මට්ටමේ උත්සාහයක්ද කියන එක සාධාරණ සැකයක් අපිට ඕනෑම පුරවැසියෙකුට මම හිතන්නේ මනසට එන කරුණක් හැටියටයි මම දකින්නේ. අවාසනාවන්ත ලෙස පටු අරමුණු ඉෂ්ට කර ගැනීමට යම් කෙනෙක් උත්සාහ කරනවා නම් සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට අපට ඒකට හා කියන්න හෝ ඒ වෘත්තීය සමිතිය අයිතීන් වෘත්තීය අයිතීන් කතා කිරීමේ නිදහස අයිතීන් වෙනුවෙන් කියලා ගන්න තීන්දුව වලට කොහෙත්ම එකඟ වෙන්න නම් බෑ. හෙට සමගි ජන බලවේගය හයිඩ් පාක් පිටියට එයාලගේ පාක් සිගන් එකතු කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. අපි ගෝල් පේස් පිටිය මුළු මිනිස්සුන්ගෙන් පුරවපු මිනිස්සු අපි. මේක ඉතාම අවදානම් තත්වයක්. විපක්ෂ නම ප්‍රිජුව කියන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා ඇතුළු ඒ සමගි ජන බලවේගයගේ උත්සාහය තියෙන්නේ රටේ කොවිඩ් වැඩි කරන්න. මේ කරන උද්ඝෝෂණයෙන් පස්සේ කොවිඩ් වැඩි වෙනවා නම් වැඩි වෙන්න හේතුව මේක. මේ හැම හැදෙන රෝගියෙකුටම හැම මිය යන කෙනෙකුටම වග කියන්න ඕන අනිවාර්යයෙන්ම මේ සමගි ජන බලවේගය. මේක වලබුරු නිදාසක් කරගන්න ඕන. මම නම් පැහැදිලිව කියනවා මේ අයට විරුද්ධව නීතිමය වශයෙන් ක්‍රියා කළ යුතුයි. විපක්ෂයෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා නැවතත් කොවිඩ් රැල්ලක් නම් හදන්න මේ රටේ උත්සාහ දරන්න එපා. මොකද ඔබ ඔබගේ දේශපාලන අදහස් මුදුන් පමුණුවා ගැනීම සඳහා ඔබ උත්සාහ දරන්නේ මේ රටේ ජනතාවට දුක දීලා ජනතාවගේ බඩට ගහලා ජනතාව බඩකින්නේ තියලා නම් ඔබ මේ රටේ බලය ලබා ගන්න හදන්නේ. ඒක මං හිතන්නේ ඉතාම කනගාටුදායක තත්ත්වයක්. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළා. එය නොවැම්බර් 16 සිට එනම් හෙට සිට ලබන 30 වනදා දක්වා බලපැවැත්වෙනවා. අවසර නොමැති මහජනේක රාශිය වීම එමගින් තහනම් කර තිබෙනවා. මේ අතර කොවිඩ් මර්ධනය සඳහා වූ මොල්නුපිරවීර් කරල සඳහා මෙරට ඖෂධ පිළිබඳ තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමි වෙති බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ. දැන් කොවිඩ් සවිස්තර වාර්තාව. कोविड वैरस आसादने वी सिदु ओ तवात मरण विसी एकाक अद वार्ता हुना अदाल मरण इये दिन सिदु एतिववाई सौख्य सेवा अध्यक्ष जनरल वर्या तहवरु कले मियगिय पुत्कलिन अतरट कांतावन हाय दिनकु हा पिरिमि पुत्कलिन पहलुस दिनकु द एतुला ए अनो मेरट समस्त कोविड मरण संख्याव 14016 दक्वा इहल गोस तिबनवा मे अतुर कोविड वैरस मर्दनय सदा हंदुनवा दी एति मोल्नु पिरवीर करल सदा औषध पिलिबंद ताक्षणिक कमिटुवे अनुमति हिमिव तिबनवा පළවෙනි වතාවට කරලක් හැටියට මුඛ මාර්ගයෙන් ලබා ගන්න පුළුවන් බටහිර ඖෂධය හැටියට හඳුන්වා දුන්නා. ඉතින් මේ සම්බන්ධයෙන් මම ඔක්තෝබර් මාසේ 11 වෙනිදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ලිපියකින් ඉල්ලීමක් කරා මෙම ඖෂධය ශ්‍රී ලංකාව තුල භාවිතයට ගන්න ඕනද එහෙමනම් මොන කණ්ඩායම්වලටද ඒ ලබා දී යුත්තේ කියන එක පිළිබඳව COVID-19 රෝගය පිළිබඳ ශ්‍රී ලංකාවේ තාක්ෂණික කමිටුවේ නිර්දේශයක් ලබා දෙන්න කියලා. එම නිර්දේශය අපිට මේ වෙනකොට ලැබිලා තියෙනවා. COVID-19 රෝගය පිළිබඳ ශ්‍රී ලංකාවේ තාක්ෂණික කමිටුව නිර්දේශ කරලා තිනවා මොල්නුපිරවීර ඖෂධය ශ්‍රී ලංකාව තුල භාවිතයට ගැනීම සුදුසුයි කියලා. නව රැල්ලක ආරම්භය කියලා හදිසියෙ කියන්න බෑ. නමුත් ඒක වෙන්න බැරිකමක් නෑ කියලා අපිට ඕනම මොහොතක කියන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ මොහොතේ අපේ රෝගීන්ගේ අපි දකින මේ සංඛ්‍යාත්මක වැඩිවීම අපි මේ දින කීපයකට පෙර දින 10කට පමණ පෙර අපේ හැතරීම් රටාවල ප්‍රතිඵලයක් හැටියට තමයි මේ ආකාරයට රෝගීන් වාර්තා වෙන්නේ. ඊ අනුව මේ අපේ මේ වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාව සෑම විටම අද හැතරෙන හැතරීම් රටාවේ ප්‍රතිඵලයක් හැටියට රෝගීන්ගේ සංඛ්‍යාව තීරණය වෙන්නේ තවත් දවස් කීපයකට පස්සේ එහෙමත් නැත්නම් තවත් 10ක් 15කට පස්සේ. ඒ නිසා අපිට මේ මොහොතේ මේ වැඩි වෙන දේත් ඒ වගේම ඉදිරිය ගැන කතා කරනකොට අද දිනේ හෝ හෙට දිනේ රෝගීන් හමු වීම දැන් පාලනය කරන්න බැහැ. ඒ මොකද මේට කලින් වෙච්ච දේවල් නිසා. රජේ පාසල්වල අනෙකුත් සියලුම ශ්‍රේණි ලබන සතියේ ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළා. ඔක්තෝබර් මාසයේ පළවෙනිදා තමයි සෞඛ්‍ය නීති ඉවත් කරේ. ප්‍රාථමික පන්ති වලින් ආරම්භ වුණේ. අපිට පාසල් අද ඉහළ පන්ති සියල්ල විවෘත කරන්න පුළුවන් කමට ඇවිල්ලා තියෙනවා. ඉදිරි සතියේ අපි අනිකුත් ශ්‍රේණි පාසල් වල ආරම්භ කරනවා කියලා කතානායකතුමනි. අපි කවුරුත් සතුටු වෙන්න ඕනේ මේ දොරවැස්මෙන් පස්සේ after the lockdown that the schools have opened. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විවිධහන පනත නැවත සමාලෝචනය කිරීමට පත්කල කමිටුවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද වාර දී තිබෙනවා. 1979 අංක 48 දරන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විවිධහන පනත නැවත සමාලෝචනයට පත්කල නිලධාරි කමිටු වාර්තාව මෙලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද දින බහර දුන්නේ එම කමිටුවේ සභාපති ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා විසින්. මෙම වාර්තාවේ පළමු පිටපත මෙලෙස ජනාධිපතිවරයාට බහර දීමේ අවස්ථාවට එම කමිටුවේ සෙසු සමාජිකින් සියලු දෙනා එක්ව සිටියා. ජාතික ආරක්ෂාවේ විවිධ පැතිකඩවලට අදාළව නොඑක් පාර්ශවයන් අතර ඇති වී තිබෙන කතිකාවන් සැලකිල්ලට ගනිමින් 1979 අංක 48 දරන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත නැවත සමාලෝචනයට ජනාධිපතිවරයා විසින් පත්කළ කැබිනට් අනු කමිටුව වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා 2021 වසරේ ජූනි මාස 24 වන දින මෙම නිලධාරි කමිටුව පත් කළා. විසර්ජන පනත් කෙටුම්පත දෙවන දින විවාදය අද පෙරවරුවේ ආරම්භ වුණා. මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ නොසිටීම පිළිබඳව ලක්ෂ්මන් කිරියල්ල මහතා මෙහිදී ප්‍රශ්න කළා. අවශ්‍ය ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන බවයි රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා ඊට පිළිතුරු ලබා දෙමින් සඳහන් කළේ. මේ ඇතුළු අද පාර්ලිමේන්තුව දැන් මුදල් ඇමතුමක් නැහැ. මොකද්ද මේ මුදල් ඇමතුම එන්නේ? අපි කාටද කතා කරන්නේ? මුදල් අමාත්‍යංශය වෙනුවෙන් මෙතුමාට යම් කිසි පහදලි කරගැනීමක් අවශ්‍ය නම් අපි ඒකට සූදානම්. මම ප්‍රශ්නේ අහන්නේ මට උත්තරයක් දෙන්න පුළුවන් කෙනෙක්ගේ. කාල් පහළුවන්ගේ ප්‍රශ්න අහන්නේ මම සූදානම් නැහැ. අදගෙන අපි වාද නොකර එතුමාට ආරාධනා කරමු හෙට ඉඳන් මෙහාට ඇවිල්ලා ඉන්න කියලා. බොහොම ස්තුතියි. ඒක මේ ණය ගෙවන්නේ කොහොමද? ඒකට උත්තරයක් නැහැ. ජාත්‍යන්තරත් එක්ක කතා කරලා මේ ණය ටික රීෂෙඩියුල් කරගන්න. දැන් මේ අවුරුද්දේ දේපළ වික්ක. ඊළඟ අවුරුද්දේ මොනවද ඉදිරියට? එක්සත් ජනපදයේ ඇමරිකාවේ තමන්ගේ ණය සීමාවල් වැඩි කරන්න අවසර ගත්තා. මේගොල්ලන් කතා කරනවා ඒගොල්ලන්ට පුළුවන්ලු ගිහිල්ලා සල්ලි අරන් එන්න. වීලු කතා. මේ ආණ්ඩුව කොතරම් බංකොරද කිව්වොත් හොර සල්ලිත් ගත්තා ආයෙ ජීඒපීවන්න. ලැජ්ජයි. මහා වංචාකාරයෝ. මහා බැංකුවක් රටක හොරගම් කරන්න පුළුවන් නම් ආණ්ඩුවකට. මේ අය අර වීදුරු ගෙවල් වල තියලා රටට ප්‍රදර්ශනය කළ යුතු මිනිස්සු. ඒගොල්ලගේ ආණ්ඩු පක්ෂයයිට සීනි වංචා කෝටි 15000යි හෙව්වද? පාසල් යන දරුවෝ විභාගේ ෆේල් වුණාම සමහර ළමයි ඒ ලැබිච්ච ලකුණු සංඛ්‍යාව ගෙදෙට්ට කියන්න බයට ප්‍රගති වාර්තාවේ ලකුණු 7-8 ලැබිච්චේවට බින්දුවක් දානවා. මේ අයවැයත් එම බොරු ලකුණු දාලා කටුක යථාර්ථයේ උඩින් අයිසින් කරලා ඉදිරිපත් කරපු අයවැයක් හැටියටයි අපි දකින්නේ. මේ කැරකිලා යන වෙලාවේදී යම් දවසක හරි ඔබට රට බාර ගන්න උනොත් එහෙම මේ ආධිනාවම ඔබටත් එනවා. ඇමරිකාවට මේක දෙන්නම්, චීනෙට මේක දෙන්නම්, ඉන්දියාවට මේක දෙන්නම් කියලා සමස්ත ලෝකෙටම මේ රට විකුණගෙන බෙදලා විකුණන වැඩසටහන හදලා ඒ සැලසුමත් එක්කද මෙතෙන්ද ඇවිල්ලා වාඩි වෙන්නේ කියන අපිට ප්‍රශ්නයක් දැන් තියෙනවා. විපක්ෂය හිතන්නේ මේ රට ආර්ථික වශයෙන් කඩාගෙනට ආණ්ඩුව පිටවල අපි අලුත් විවස්ථාවම අපි පළාත් සභා මැතිවරණයක් පවත්වනවා. එදාට අපි ගමුනාසලා අපි තරම් කරලා බලමු කවුද දිනන්නේ. විදේශ සේවාන් සපේන ආයතන තියෙනවා ඒජන්සි. ඒ ආයතන වල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඉතින් ඒ ආයතන වලට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න ඕනේ. ඒකක්වත් මේ ආයවැය යෝජනාවේ ඇතුල් කරලා නැහැ. හැම එකම කොවිඩ් කොවිඩ් කියනවා. ආණ්ඩුවට විරුද්ධව දැවැන්ත රැල්ලක් ඇති වෙලා තියෙනවා. එක රටක් එක නීතියක් කියලා ආවේ. රාජ්‍ය උත්සවයක් ඊයේ දිනේ තිබ්බා. නිරෝධය නීති නැද්ද? ඒ කඩන උත්සවයට කිසිදු ආරාධනයක් අපි ඇව්වේ නැහැ කිසිම ජනතාවකට. මේ දින උද්ඝෝෂණ වලට කට්ටිය සෙනඟ බස්රින් ගියලා කරන්න දෙන වැඩි. ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ. මේකම තමයි ගුරුවරු ගෙනලා පාට බස්සලා උද්ඝෝෂණ කරලා මිනිස්සු මරණ යුගයේ ඇති කරේ බමුණන්සේ පක්ෂේ. ආණ්ඩු පක්ෂයේ උත්සව තියෙනකොට කොරෝනා හැදෙන්නේ නැද්ද? මේ විපක්ෂයේ යම් විරෝධතාවයක් තියෙනකොට විතරද කොරෝනා හැදෙන්නේ? ඇයි බය? මහ බැංකුව බැඳුම් කර වංචා කරුවන්ගේ කෝටි 850කට වඩා වැඩි මුදලක් නැවත අය කිරිය ගැනීම සඳහා අයවැය යෝජනා මගින් ඉදිරිපත් වෙනකොට හර්ෂන් රාජකරණා මැතිතුමාලා අතිශයින්ම කම්පණයට පත් වෙනවා. උද්ඝෝෂණය කරන්න හිතෙනවා. අපි තමයි හරියට කරේ කියලා ඔප්පු කරන්න කණ්ඩායම් දෙකම උත්සාහ කරනවා. ඒක තමයි අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය. අපේ රටේ හදවත අපි චීනට විකුණලා අපේ රටේ පෙනහළු අපි ඇමරිකාවට විකුණලා රෑ 12ට අවිල්ලා පෙනහළු ටික හොරෙන් ලියාගෙන යනවා. අපේ රටේ වකුගඩු ටික තව මොකෙකුට හරි විකුණන්න හොය හොයා ඉන්නවා. මෙහෙම පුළුවන්ද රටක් දියුණු කරන්න? අපේ රටේ ඊළඟට පවත්වන මැතිවරණය හොර ගිවිසුම් ගහලා කොමිස් පිට ගිවිසුම් ගහලා හම්බන්තොට කොළඹ වරාය නගරය වගේ දීපු හැම එකක්ම අපි ආපහු ගන්න ජනවරමක් ඉල්ලන මැතිවරණයක් විදියට තමයි ඒක පවත්වන්නේ.
නායෑමට ලක් වූ පහළ කඩු ගන්නව මාර්ගයේ තත්ත්වය නිරීක්ෂණය කිරීම තවදුරටත් සිදු වුණා. මාර්ගයේ සම්පූර්ණයෙන්ම යථාතත්වයටපත් කිරීමේ අනතුරුව විවෘත කිරීමට නියමිත බවයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පවසන්නේ. අයහපත් කාලගුණ තත්ත්වයේ සමග පසුගියදා පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගයේ නායෑමක් සිදු වුණා. පහළ කඩුගන්නාව ප්‍රදේශයේ එම නායෑම සම්බන්ධයෙන් ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ඇතුළු ආයතන අඛණ්ඩව පරීක්ෂණ පවත්වමින් සිටිනවා. අද එම ස්ථානයේ නිරීක්ෂණ කටයුතු කිරීම සඳහා සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරිකොබ්බෑ කඩුව කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතුල සේනාරත්න ආචාර්ය ජගත් ගුණතිලක යන මහත්වරුන් එක්ව සිටියා. සම්බන්ධව දැනට මේ අවධාන සහගත තත්ත්වයෙන් තියෙන නිසා මාර්ග සංවර්ධන අධිකාරියත් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයත් ඒකාබද්ධව ඉදිරිදී ගතියු තීරණය අමාත්‍යාංශයට දැනුම් දුන්නාට පසුව මාර්ග සංවර්ධන අධිකාරියත් අමාත්‍යාංශයත් විසින් මාර්ගයේ විවෘත කිරීම පිළිබඳව තීරණයක් ගන්නවා. ඒ තීරණය ගන්නකම් දැනට තාවකාලික මාර්ගය වසා ලැබෙනවා. මීරිකම විජය රජධාන ප්‍රධාන දුම්රිය මාර්ගයේ 30 වන සැතපුම් කණුව ආසන්නයේ ඇති වූ දුම්රිය මාර්ග ගිලාබැස්ම නිසා දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා. එම ගිලාබැස්මින් දුම්රිය මාර්ගයට දැඩි හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. මාර්ගයේ යථාතත්වයට පත් කිරීම සඳහා කටයුතු ආරම්භ කර ඇති අතර తాවකාලික පාලමක් යොදා ගැනීමට කටයුතු කර ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා. අන්දමන් දූපත් අසල අඩුපීඩන කලාපයේ පවතින තත්ත්වයේ වක්‍ර බලපෑමක් ලෙස මේ දිනවල දිගින් දිගටම වර්ෂාපතනය ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසනවා. විශේෂයෙන්ම මේ වර්ෂාපතනයේ උදේ කාලයේ සමහර පළාත්වලට ඇතිවෙන්න එක හේතුවක් තමයි දකුණු අන්දමන් දූපත් අසල තිබ්බ අඩුපීඩන කලාපයේ දැන් පීඩන අවපාතයක් වෙමින් උතුරු අන්දමන් දූපත් අසලට ළඟා වෙලා තියෙනවා. දීවර ප්‍රජාවට විශේෂයෙන් දෙන්න තියෙන කංකසන් තුරේ ඉඳන් පුත්තලම හරහා ගාල්ල දක්වා තියෙන වෙරළබඩ තීරයට සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්යන් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහා සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් අද එම දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. යනුව පැය 7ක පමණ කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අද පසරුවේ පිටත්ව ගොස් තිබෙනවා. ආචාර්ය සිරිල් ගාමිණී පියතුමා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමා විසින් සිදු කළ බව කියන ප්‍රකාශයකට අදාළව සිදු කළ පැමිණිල්ලකටයි. ඒ අනුව පෑ 7ක පමණ කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අද පස්වරුවේ පිටව ගොස් තිබෙනවා. වෙත්තමිනේකේ මම දුන්න උත්තරේ පටහන් කරගත්ත අපරේ ඊට පස්සේ ප්‍රශ්න කීපයක් විතර ඇහුවේ. ඉතින් ඒකේ ප්‍රශ්න තියෙන්නේ මේ අපි ළඟ තියෙන තොරතුරු දෙන්න කියන එක නෙමෙයි. දැන් මම එතන දීලා තියෙන පිළිතුර සම්පූර්ණයෙන්ම වදනම් වෙලා තියෙන්නේ ජනාධිපති කොමිෂන් වාර්තාවේ පාර්ලිමේන්තු විශේෂ කාර්ය සභාවේ අවසන් වාර්තාවේ. ඒවා ප්‍රසිද්ධ වාර්තා දෙකක් ඉදිරිපත් කරලා තියෙන වාර්තාවන් වල තියෙන නිර්දේශ අනුගාමනය ක්‍රියාත්මක වෙන්නේ නැතිකම්. ඉතින් ඒක ඒක නීතිපතිවරයා ගතේ තියෙන දෙයක්. සිද්ධිය සම්බන්ධයෙන් මහා මොලකරුවෙක් ගැන හැමදෙස්සෙම කතා කරනවා. මේ පුද්ගලයා කවුරුවක්වත් හෙලි කරන්නේ නැහැ. ඒ මොකද්ද මෙහෙම? මේක හෙලි කරගන්න ඕන මේ CID එකයි අපේ කාර්යය නෙමෙයි මේ මේ කරුණ හොයන එකයි විමර්ශනය කරන එකයි අපේ කාර්ය බාරය නෙමෙයි. ඒක ඒකේ අදාළ අංශ තියෙනවා මේ රටේ. නමුත් මහා මොලකරුවෝ මාධ්‍ය ඉස්සරහනම් ගොඩක් එළියට එනවා. මොකද්ද? මම ඉස්සර දඟලන දෙයක් නෙමෙයි. මට තේරෙන හැටියට නම් කරන්නට ඕනේ ඔය කොමිෂන් වාර්තා තුනක් ඇවිල්ලා තියෙනවානේ. මේ කොමිෂන් වාර්තා තුනේ ඕන තරම් කරුණු තියෙනවා. අවසන් වාර්තාවල තියෙන නිර්දේශ අරගෙන ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා නම් මේ මේකේ සත්‍යතාවය හොයාගන්න කිච්චර අමාරු දෙයක් නෙවෙයි. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. මෙරට ප්‍රමුඛ පෙළේ ජංගම දුරකථන සහ ඉලෙක්ට්‍රොනික උපකරණ අලෙවි ආයතනයක් වන චින්තන GSM සමූහ ව්‍යාපාරය සිය නවීකරණය කරන ලද ප්‍රධාන ශාඛාව පාරිභෝගික ජනතාව වෙනුවෙන් අද දින විවෘත කළා.
මෙම අවස්ථාවට විවිධ ශිෂ්‍ය නියෝජනය කරන ආරාධිතින් ප්‍රභුන් සහ ව්‍යාපාරිකයන් නැතුළු පිරිසක් එක්ව සිටියා. ඔන්ලයින් පහසුකම් ලබා ගැනීමට නොහැකි දුෂ්කර පළාත්වල ජීවත් වන දරුවන්ට ජංගම දුරකථන සහ පරිගණක නොමිලේ ප්‍රදානය කිරීම ඇතුළු සමාජ සත්කාර රැසක් චින්තන GSM සමූහ ව්‍යාපාරයේ විසින් සිදු කරනු ලබනවා. මේක අපේ හොඳ සම්ස්ථානය. ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා ජර්ගනාව වගේම මේ ව්‍යාපාරය දියුණු කරගෙන හොඳ සේවයක් ලබා දෙන්න. ආදායම් විතරක් නෙමෙයි බලන්නේ ඉතින් අපි හොඳ සේවයක් ලබා දෙන එක තමයි අපේ එකම බලාපොරොත්තුව. ස්තුතිවන්ත වෙනවා හැමෝටම. අපි දෙසැම්බර් අන්තිම වෙනකන් හොඳ ප්‍රොමෝෂන් එකක් යත් කරනවා. 150ක් වගේ ඩිස්කවුන්ට් එකක් දෙන්න ඕනට අමතරව ගන්න දේවල් වල. ක්‍රීඩා පුවත්පත් අවධානය. සිය කුළුඳුල් ලෝක කුසලාන සිහිනයේ සැබෑ කර ගැනීමට ප්‍රබල ඕස්ට්‍රේලියාව ඊයේ සමත් වුණා. ඒ නවසීලන්තයේ කුළුඳුල් ලෝක කුසලාන සිහිනය බොඳ කරමින් මෙවර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල විකාශක ලෙස කටයුතු කළේ සියත අප නාලිකාවයි. මෙවර පන්දුවර 2020 ලෝක කුසලාන අවසන් මහා සටනට පිවිසියේ ප්‍රබල ඕස්ට්‍රේලියාව සහ පෙරලිකාර නවසීලන්තයයි. සිය කුළුඳුන් ලෝක කුසලානයේ දිනා ගැනීම වෙනුවෙන් කණ්ඩායම් දෙකම තරඟ වැදුණා. අවසන් මහා තරගයේ ආරම්භ කරමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ නවසීලන්තයයි. එහිදී නවසීලන්තය නියමිත පන්දුවර 20 අවසානයේ කඩුලු හතරක් දැවි තරඟකාරී ලකුණු 172ක ඉලක්කයක් ඕස්ට්‍රේලියාවට ලබා දුන්නා. නායක කේන් විලියම්සන් නවසීලන්ත ඉනිමට සිය උපරිම දායකත්වය ලබා දෙමින් ලකුණු 85ක් රැස් කළේ පන්දු 48කදී. ඊට 4 පහර 10ක් සහ 6 පහර 3ක් ඇතුළත් වුණා. මාටින් ගප්ටින් ලකුණු 28යි. පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ජෝෂ් හේසල්වුඩ් කඩුලු 3ක් බිඳ හෙළුවා. ඇඩම් සම්පා 1 කඩුල්ලක් දවා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියාව ප්‍රබල ප්‍රතිකරණයක නිරත වෙමින් පන්දු වාරය 18යි පන්දු 5ක් තුල කඩුලු 2ක් ප්‍රමණක් දැවි සිය ජයග්‍රහී සීමාව පසු කර ගියේ කුළුඳුන් ලෝක කුසලානයේ පහස විඳ ගැනීමට වරම් ලබා ගනිමින් නවසීලන්තයේ වෙනුවෙන් පන්දු යැවීමේදී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 2ක් බිඳ හෙළුවා. ඒ අනුව නවසීලන්තයේ කුළුඳුන් ලෝක කුසලාන සිහිනය බොඳ කරමින් ඕස්ට්‍රේලියාව 2020 ලෝක ශූරීන් බවට පත් වුණා. තරගයේ වීරයා ඕස්ට්‍රේලියාවේ මිචෙල් මාෂ්. තරගාවලියේ වීරයා බවට පත් වුණේ ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර්. මෙවර පන්දුවර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංග සමත් වුණා. වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩක ලයිස්තුවේ 5වන ස්ථානයට චරිත් අසලංක පත්ව තිබීම විශේෂත්වයක්. 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වුණේ පසුගිය ඔක්තෝබර් මස 17 වනදායි. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16ක් මෙවර තරගාවලියට සහභාගී වුණා. දසුන් ශානකගේ නායකත්වයෙන්ුත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර 2020 ලෝක කුසලානයේ වෙනුවෙන් දැවැන්ත සටනක නිරත වුණා. තරගාවලිය තුළ උපරිම දස්කම් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රීඩකීන් සිය ස්ථාවරත්වය පවත්වා ගත්තේ ලෝක කුසලානය දිනා ගැනීමේ බලාපොරොත්තු දල්වමින්. එහෙත් සුපිරි කණ්ඩායම් 12 වටෙන් ශ්‍රී ලංකාවට ඉවත් වීමට සිදු වුණා. ශ්‍රී ලංකාවට ලෝක කුසලාන සිහිනය අතහැර දැමීමට සිදුවද ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංග 2020 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි අංක 1 ස්ථානයට පැමිණියේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය සාර්ථක බවට ඉඟී පළ කරමින්. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ලබන අවස්ථාවලදී මෙන්ම යම් පසුබෑමකට ලක්වන අවස්ථාවලදීද සෑම විටම සියත අප ඔවුන් සමග සිටියා. ඒ නිසා මෙවර 2020 ලෝක කුසලාන තරගාවලියේ නිල විකාශක ලෙස කටයුතු කිරීමේ වගකීම අප සියතට ගත්තා. ජයග්‍රහණයේදී ඔවුන්ට ශක්තියක් වන අප පරාජයේදී කිසිදාක ක්‍රිකට් අතහැර ගියේ නැහැ. 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නිමාවට පත්වුවද ක්‍රිකට් ප්‍රේක්ෂකීන්ට තවත් තරගාවලි උණුසුමක් ලබා දීමට සියත අප සූදානමින් සිටිනවා. ඒ සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ නිල විකාශකත්වය ලබා ගනිමින් එම තරගාවලිය උණුසුමත් සමගම දුබායිහිදී පැවැත්වෙන උද්වේගකර T10 තරගාවලියේ සියලුම තොරතුරු සජීවව ඔබ වෙත ගෙනීමට සියත අප සූදානම්. T10 තරගාවලිය ලබන 19 වනදා සිට දෙසැම්බර් 4 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. සියත එක්ක ක්‍රිකට් දිනවමු.
එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලි තමිමු හිට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.